නාගවර්ග හස්තිරාජයා ගැන වදාළ කොටස පළමනි ගාතාරත්ව යොදබිමට බැසගත්තු හස්තිරාජයෙකුට තමන්ට වදින ඊ තල පහරවල් හොඳට ඉවසගෙන ඉන්න පුළුවන් මමත් අන්නේ වගේ කෙනෙක් අනුන්ගෙන් ලැබෙන කරකස වචන මම ඉවසනවා මේ ලෝකයේ බොහෝ දෙනෙක් දුස්සීලයි දෙවිනි ගා තාරත් බොහෝ දෙනෙක් රැස්වෙන තැනට හොඳට දමනයවුන සතෙක්ව ගෙන යන්න පුළුවන් රජ්ජරුවෝ නගනෙත් දමනය වුන සතෙක්ගේ පිතෙමයි යම අන්නගේ කරකස වචන ඉමසයිනම් ඔහු මිනිසුන් අත්තර දමනයට පත් වූ ශේෂ්ඨ කෙන නි ගාතාර. අශ්වටරයොත් සයිනඩව අශ්වයොත් ඇත්තු මහාහස්ථරාජියෝ දමනය වනාම තමයි ශේෂ්ඨවෙෙන්ද. නමු තමන්ව දමනය කරගැනීම ඒ හැමදේකටම වඩා ශේෂ්ටයි. කොරු රටේ මාගන්ධයා බැමිණිය අරභයාව දාළ ගාතාව. හතරවෙනි ගාතාරත්නේ තමන් නොගිය දිසා වූ ඒ අමා නිවන වෙත ඔය වාහනනී යන්න බෑ තමාව මනාකුට දමනය කරගෙන දමනය වූසිතින් තමයි යන්නතිය සැවැටනුවර හස්ති ශිල්පය දත්තෙර නමක් අරභයා වදාල ගාථාවක ප ගාථර ධනපාල කියල ඇතිෙක් හිටියා මේ මදවැගිරෙන හස්තිරාජයාව කිසිම දේකින් පාලනි කරගන්න බෑ තමනන්ගේ මව ඇතින්න සිටින වනන්තරයමයි සිහිකර කරයින්නේ. රාජභෝජන කිසිවක් අනුභව කරන්නේ නෑ මවගුණයම සලකමින් මවටු පස්ථාන කිරීමට කල්පනා කර කර හිටිය. නුවර එක්තරා මහලු බමනොකුගේ දරුවන් අරභයාවදාළගාතාවතු අයවිනි ගාතාරත්තු යම්කෙනෙක් හොඳට කාලබීල නින්දටම ඇලි ඉන්නවා නම් ඒ මේ අත පෙරලි පෙරලි නිදනවා නම් ඔහෝ ත්කාලා තරවෙච්ච මහ වූරෙක් වගේ අඥාන තැනැත්තා ආයආයිමත් ගර්භාෂකට එනවා ජේතවනාරාමේදී කුසුල් රජු අරභයාාව දාළ ගාතාර හත් පිනි ගාතාර ව ඉස්සර මේ හිත හිතු මනාපිට අරමන් වලට කැරක් කැරික ගියා. කැමැති පරිද්දෙන් සැපසේ ඇවිදැවිද ගියා. නමු අදමං යෝනිසෝ මනිසිකාරය නැමැති හෙල්ඩුව අතටාරගෙන මදකිපෙනු හස්තිරාජයෙක්ව දමනය කරනවා වගේ මේ සිත පවින් වලක්වනවා. ජේතව වනාරාමේදී සානුසාමනීරයන් අරභයාව ධනගාතාව අටවිනි ගාතාරත්ව අප්‍රමාදයටමයි ඇලෙන් නෝන තමන්ගේ හිතමයි හොඳට රැකගන්නඕන මඩගොඩේ එරුුණ ඇතෙක් මහත්බීරියකින් මහත් උත්සාහයකින් ගොඩට නෝ වගේ මේ කෙලෙස් මඩ ගොහුරවයෙන් ගොඩට එනෝන. සැවැට්නුවරදි බද්ධේරක හස්තිරාජයා අරභයා වදාළ ගහතාව. නවවන ගාතාරත් ඉදින් තැනට සුදුසුනුව නැති ප්‍රඥාවන්තු යහපත් හැසිරීම් ඇැති මිත්‍රයන්ව ඇසුරට ලැබෙනවා නම් හැම කරදරයක්ම මැලගෙන සිහිනුවනින් යුත්තව ඔොහු සමඟ සතුටින් කල් ගිවන්නවුන්. දසවන ගාතාරත්ම. යම්ඒකින් තැනට සුදුසු ප්‍රඥ ඇති යහපත් හැසිරීම් ඇැති තමා සමග වාසය කරන්න සුදුසු බුද්ධිමත් මිත්‍රයෙක්ව මොනගැහිල්ලේ නැත්නම් ජයගත්තු රට අතහරල යන රජෙක් වගේ රැලිනවෙන් වෙලා වනයේ තනියම ජීවත්වෙන මාතංග හස්තිරාජයා වගේ තනියමයි ඉන්නවන්. එකලොස්වනි ගාතාරතු ම ඉන්න එක තමයි ශ්‍රේෂ්ට පින් පව් විශ්වාසයක් නැති අඥඥානීෙන් සමග ආශ්්‍රයක් පෝණනේ තනියම ඉන්නකොට පෞපෙරෙන්න්නේ නෑ රැලිනගෙන් විිච්ච මාතංග හස්තියා රැලත් සමඟ ඉන්න උත්සහයක් නැතුව වනන්තරේ තනියම ඉන්නවා වගේ තනියමයි ඉන්න ඕන නරද පන්සියක් තෙරවරුන් අරභයා වදාළ ගාථ වන්නේ. දොරස්ව නිගාතාරත්මය උපකාරයක් ඕනවෙලාවට ඉදිරිපත්වන යහෝ තමයි සැපය ලදදී සතුරවීමත් සැපයක් ජීවිතය අවසන් වන විට තමයි සැපියට තියෙන්න්නේ සියලු සංස්කාරදුක් නැතිකර දැමල්මත් සැපයකි දහතුන් වන ගාතාරත්ම මේලෝක මවට සැලකීම සැපයකි පයාට සැලකීම සැපයකි ශ්‍රමණයන්ට සැලකීමත් සැපයකි රහතුන්ටත් සැලකීමත් සැපයකි දාහතරවන ගාතාරත්නය. වයිසට යනකල්ම සිල්ගකීම තමයි සැපය. තිසරණය තුළ ස්ථීරව පිහිටීම තමයි සැපය. ආරිී සත්‍ය අවබෝධය ඇතිවීමමයි සැබය අවුනොකිවීමමයි සැපය. හිමාල වනේදී මරුණු අරභයා වදාල ගාථාවල්මයි විසිතුන්වෙනි නාගවර්ගය නිමමය හස්ති රාජයා ගැන වදාළ පටස නිමාම